සුබ දවසක් සුන්දර දවසක් ඔබට අදත් අපි ද චේන්ජ් වැඩසටහන හරහා බලාපොරොත්තු වෙන ඔබේ ජීවිතයට අලුත් යමක් එකතු කරන්න විශේෂයෙන්ම අපි ගත්තොත් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කාන්තා ව්‍යවසායකත්වය ගැන දැන් ඔබ දන්නවා අපේ රටේ කාන්තාව ගත්තොත් මේ කාන්තාවෝ මුළු ජනගහණයෙන් පිරිමින්ට වඩා වැඩියෙන් ඉන්නවා පිරිමි 49ක් වෙනකොට කාන්තාව ඉන්නවා 51ක් හැබැයි අපේ රටේ ජාතික නිෂ්පාදිතයට එහෙම නැත්නම් රටේ නිෂ්පාදනයට දායක වෙන්නේ 51ක් ඉන්න කාන්තාවන්ගෙන් එක්කම ශ්‍රම හමුදාව අපි කියනවා ශ්‍රම හමුදාව කියන්නේ වැඩ කළ හැකි වයසේ සිටින කාන්තාවන් පිරිමි වෙන්න පුළුවන් කාන්තාවන් වෙන්න පුළුවන් එතකොට වැඩ කළ හැකි වයසේ සිටින කාන්තාවන්ගෙන් 35යි තමන්ට ආදායමක් උත්පාදනය වෙන එහෙම නැත්නම් ඒ කියන්නේ රැකියාවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ටම කියලා ව්‍යාපාරයක් වෙන්න පුළුවන් 100ක් ගත්තොත් 35ක් තමයි එවැනි ආදායමකට යොමු වෙලා තියෙන්නේ රැකියා ආදායමකට වෙන්න පුළුවන් ව්‍යාපාරික ආදායමකට වෙන්න පුළුවන් එකකින් අපිට පේනවා 65ක් වන ශ්‍රමිකයින් නැත්නම් ශ්‍රමය සැපයේ හැකි කාන්තාවන් 65ක් තමන්ගේ ශ්‍රමය සැපයන්නේ නැහැ ඒ අකමැත්ත නිසා නෙමෙයි ඒගොල්ල බොහොම කැමැත්තෙන් ඉන්නවා තමන්ගේ ශ්‍රමය තමන්ගේ ආදායමක් උපයන්න ඒ කියන්නේ රට වෙනුවෙන් ජාතික නිෂ්පාදිතයකට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා හැබැයි ඇයට අවස්ථාවක් ලැබිලා නැහැ කොහොමද අපි මේ අවස්ථාව හොයාගන්නේ කල්පනා කරලා බලන්න මටම කියලා දැන් කාන්තා දිනය විශේෂයෙන්ම කාන්තා දිනවලදී සාකච්ඡා කරන දෙයක් තමයි කාන්තා හිංසනය කතා කරනවා එවගේම කාන්තාවගේ ආර්ථිකය පැත්ත කතා කරනවා දැන් මෙතනදී මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාන්තාවක් විදිහට කාන්තා ව්‍යවසායකත්වය එහෙම නැත්නම් අපි කියනවා කාන්තාවකට ආදායමකට කොහොමද අපි යොමු වෙන්න අවශ්‍යයි කියන එක දැන් විශේෂයෙන් අපි දන්නවා අපි වගේ රටක මධ්‍යම ආදායම් ලබන රටක රැකියාවලට තියෙන ඉඩකඩ එන්නේ මොකද වෙන්නේ එන්නේ නඩු වෙනවා රටේ අර්බුදකාරී තත්ත්වයන් වැඩි වෙන්න රැකියාවලට තියෙන ඉඩකඩ ඇකිලිලා යනවා හැබැයි ඔබ දන්නවා යම් යම් අර්බුද කාලවලදී රැකියා අහිමි වුණත් රැකියා නොමැති වුණත් අපිට වෙළඳපළ කියන කාර්යනේදී අපි කවුරුවක් අඳින්නේ පළඳින්නේ නැතුව ඉන්නේ නැහැ අපි කවුරුවක් කන්නේ බොන්නේ නැතුව ඉන්නේ නැහැ අපි කවුරුවක් ගමන් බිමන් යන්නේ නැතුව ඉන්නේ නැහැ ඒ නිසා මේ හැම දෙයක්ම අපි සිද්ධ කරනවා ඒ නිසා කාන්තා ඔබට ඔබේ ජීවිකාව ගෙනියන්න විශේෂ වැඩපිළිවෙලක් අපිට දකින්න පුළුවන් සහ අපිට ඒකට වැඩපිළිවෙලක් හදන්න පුළුවන්කම තියෙනවා ඒකම අපිට ඔබට හිතන්න පුළුවන් අපේ රටේ ඉන්නවා මේවට උදව් කරන පුද්ගලයෝ ඉන්නවා මේවට උදව් කරන රාජ්‍ය නෝන සංවිධාන තියෙනවා මේවට උදව් කරන පෞද්ගලික ආයතන තියෙනවා මේවට උදව් කරන රාජ්‍ය සංවිධාන තියෙනවා ඒ නිසා ඔබ බලන්න වෙනවා කොහොමද අපිට මේ වගේ වෙලාවකදී අපි ඒ අයගේ සහයෝගය ලබා ගන්න කියන එක. දැන් ඔබ දන්නවා ලංකාවේ කාන්තා කාර්යංශය ගත්තොත් මේ කාන්තා කාර්යංශය මගින් ඔබට ලබා දීලා තියෙනවා විශේෂ සහනදායි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒතර ඔබ කාන්තා කාර්යංශයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම මේ කාන්තා නිලධාරිනියක් ඉන්නවා. මේ කාන්තා නිලධාරිනියගේ රාජකාරිය තමයි ඔබට ඔබේම ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය නම් ඒ අය ඔබට මඟ පෙන්වීම සිද්ධ කරනවා. ඊට අමතරව විවිධාකාර වූ සංවිධාන ලංකාවේ තියෙනවා. ඔබ මේ ගැන තොරතුරු හොයන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියොත් ඔබේ ළඟම තියෙන මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මගින් ඔබට අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. දැන් විශේෂයෙන්ම ගත්තොත් කාන්තා ඔබට ඔබේම ව්‍යාපාරයක් පටන් ගන්න ඔබේම ස්වයං රැකියාවක් පටන් ගන්න මඟ පෙන්වන ප්‍රධානතම ආයතනයක් තමයි ලංකාවේ රාජ්‍ය ආයතනයක් ජාතික මට්ටමේ ක්‍රියාත්මක වන ආයතනයක් අපි එකට කියනවා කුඩා ව්‍යාපාර සංවර්ධනාංශය කියලා. ඒත් ඔබ කාන්තාවක් නම් ඔබ වෙනුවෙන්ම වෙන් වෙච්ච වැඩසටහන් තාක්ෂණය ලබා ගැනීම වැඩසටහන් තියෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද ඒකට අවශ්‍ය මඟ පෙන්වීම් සිද්ධ කරන්නේ කොහොමද කියලා ඒ මඟ පෙන්වීම් කරන වැඩසටහන් මේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න මගේ ජීවිතේ මේ දක්වා කිසිදු ආදායමක් මං හොයලා නැහැ. රස්සාවක් නැතුව රැකියාවක් නැතුව මම නිකරුණේ ගෙදර හිටියේ. ඒ වගේම මටම කියලා
आदाय खयागान मार्ग यमुन है एहम खेने नम ओब ओब कल्पना करान अदईदांग मे मोहते मट अवश्य मगेम कियला आदाय मार्ग यमुन न मगेम कियला आदाय मार्ग यमुन वम मम कोहोमद यमुन्े हरिम सरलाय ओबट प्रादेशी लेखा कार्यालय कोयांड पुलवांग प्रादेशी लेखा कार्यालय गिहिला मम खलीम पेवसुवागे ओबट पुलवांग खांता निरधारणीय हम्ब वेला मट अवश्य मगिम व्यापार पटांगा एहम नैत्ना ओबट पुलवांग प्रादेशी लेखा कार्यालय कुडा व्यापार संवर्धन निर्धारी तुम्हें हो निर्धारी तुम हम्ब वेला कियनवा मट अवश्य मगेम व्यापार पटांगा मे आयतन देखे කුමකට ගියත් ඔබට සහයෝගය ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේම ඉන්නවා තව නිලධාරියෙක්. ඒ තමයි අපි කියනවා විධාතා නිලධාරිය කියලා. ඒ කියන්නේ විධාතා කියන්නේ රජයේ ආයතනයක් විද්‍යා දාන තාක්ෂණ කෙටි කරලා කියනවා අපි විධාතා කියලා. අපි හිතමු ඔබට අවශ්‍යයි බිම්පල් වගාව පිළිබඳ තාක්ෂණය ලබා ගන්න. එහෙමත් නැත්නම් අපි හිතමු රසකැවිලි පිළිබඳ හදන හැටි පිළිබඳව තාක්ෂණය ලබා ගන්න. ඒතර ඔබට පුළුවන් විධාතා ඒ අදාළ නිර්ධාරිතුමිය හෝ නිර්ධාරිතුමා හම්බ වෙලා ඔබ කියනවා මට අවශ්‍යයි මගෙම ව්‍යාපාරයක් පටන් ගන්න. ඒකම අපි හිතමු ඔබට අවශ්‍යයි සම්භාණ්ඩ සම්බන්ධව. එහෙම නැත්නම් සපත්තු, එහෙම නැත්නම් සෙරප්පු නිෂ්පාදනය සම්බන්ධව තාක්ෂණය ලබාගෙන ඔබට අවශ්‍යයි එවැනි ව්‍යාපාරයක් පටන් ගන්න. ඔබ සිතන කුමන ආකාරයක ව්‍යාපාරයක් හෝ වේවා ඔබට පුළුවන් මේ රාජ්‍ය නිලධාරීන් මුණ ගැසිලා ඒ අයගෙන් ඒකට අවශ්‍ය සහයෝගය ලබාගෙන ताक्षणिक दैनम लबागन ओबे व्यापार्य आरंभ किरीमट अवश्य मगपेन्मीम लबागन नमुत अपि बहुतरया मे तोरतुरु दान्ने नह इनिसा मंग ओबट आराधना करनवा निकांग इन्ने नैतो गेदेट्ट वेला कल्पना कर कर इन्ने नैतो गेदेट्ट वेला रस्सावा खंब वेनकांग गेदेट्ट वेला इन्ने नैतो ओब करुणा करला गेयिन एलियट बहला यन्न ओबे गमे तियेन एजी ऑफिस प्रादेशीय लेखम कार्यालय अभी हिता में प्रादेशीय लेखम कार्यालय तेन इडम प्रश्न कावत एम विन इडमे गटलू कावत एम विन प्रश्न कावत इतरा उदौकरण तेनाल तम अभी मनसे वेडकरा तेना प्रादेशीय लेखम कार्यालय के अब जीवित गुडदा ओब धनपत अवश्य मगपेन्वन आयात उबे गमे इन्न ओबे प्रदेशीय तीयन प्रादेशीय लेखा कार्यालय हरहा खरगांड पुलवांग एक अवश्य मगपेन्वनाय मम नवत प्रकाशकलो खुडा व्यापार संवादनाशेट ओबट गिहिल हंबेन्न पुलवांग विधाता निर्धारियक ओबट हंबेन्न पुलवांग एहम नैत्नां खांता निर्धारिणी ओबट हंबेन्न पुलवांग मे कियने वट अमुतरव तव आयतन राशियक् तीयनवा प्रादेशीय लेखा कार्यालयटम अनियुक्त वेच्च ओबट සහයෝගය දක්වන. ඒ නිසා ඔබ හැම වෙලාවෙම හිතන්න කාන්තාවක් විදිහට අපේ රටේ විශේෂයෙන්ම කාන්තාවට අදාළ ව්‍යාපාර වර්ග කීපයක් තියෙන ඔබටම ආරම්භ කරන්න පුළුවන්. අපි මේක කියනවා K අකුරෙන් පටන් ගන්න. ඒ කියන්නේ නිටින් මැසීමට අදාළ ව්‍යාපාර තියෙනවා අපේ රටේ. බහුතර 99%ක් කාන්තාව තමයි මේ ඇඳුම් මැසීම හෝ ඒ මැසුම් මැසීමට අදාළ ව්‍යාපාරවලට යොමු වෙලා තියෙන්නේ. ඒ වගේම මැසීමට අදාළවට අමතරව අපි ගත්තොත් කිඩ්ස් කියලා කියනවා ළමයින්ට අදාළ ව්‍යාපාර ගොඩාක් කරන්නේ කවුද අද වෙනකොට අපේ රටේ කාන්තාව ළමා සුරකුම් මැදිස්ත්‍වන් වෙන්න පුළුවන් ළමා අධ්‍යාපනය වෙන්න පුළුවන් ළමා ළමයින්ට අදාළ වෙනත් විවිධ වැඩසටහන් වෙන්න පුළුවන් එහෙනම් මේවා කරන්නේ කවුද කාන්තාව ඔබ එනිසා මේ කේ අකුරෙන් පටන් ගන්න බිස්නස් එකක් ඔබ හිතුවොත් බහුතරයක් මේ කේ අකුරෙන් පටන් ගන්න බිස්නස් වලට තමයි ව්‍යාපාර වලට තමයි කාන්තාව මැදිහත් වෙලා තියෙන්නේ. ඒකම ගත්තොත් අනිත් කේ අකුර තමයි කිචන් එක. කුස්සිය. මේ කුස්සිය ඇතුලේ තියෙනවා ඔබ නිරතුරුවම කාලය ගත කරන ඔබේ සුන්දරම නිවසේ සුන්දරම ස්ථාන වලින් තවත් සුන්දර ස්ථානයක් තමයි කිචන් එක කියන්නේ. නැත්නම් අපි කියනවා කුස්සිය කියලා. මේ කුස්සිය ඇතුලේ කුළු බඩු වර්ග 50කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නේ නැති වුණාට ගණන් කරලා බැලුවොත් 50කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මේ 50න් එකක් ඔබ තෝරගන්නවා. මේ 50න් ඔබ එකක් තෝරගන්නවා. අපි හිතමු තෝරගන්නා එක කුළුබඩු කියලා. කුළුබඩු වලනොත් අපි හිතමු කුරුඳු කියලා. එහෙනම් කුරුඳු කියන ඒ කුළු භාණ්ඩය නැත්නම් කුළුබඩුව ආශ්‍රය කරගෙන
ඔබටම පුළුවන් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒතර සමහර විට මේ කුරුඳු ඔබට මේකේ තාක්ෂණය ගන්න පුළුවන් විදාත මැදස්ථානයට ගිහිල්ලා ඔබ කතා කළොත් මට අවශ්‍යයි කුරුඳු ආශ්‍රිත ව්‍යාපාරයක් පටන් ගන්න. ඒතර ඒ කුරුඳු පිටි කරලා සමහර අය කුරුඳු පිටි වෙනද ප්‍රතිපත් කරනවා. අපි කියනවා කුරුඳු තේ කියලා. එහෙම නැත්නම් කුරුඳු කෑම වලට ගන්න පුළුවන් විදිහට අපි හිතමු පැකට් කරලා කුරුඳු විකුණන්න පුළුවන්. ඒ කුමන ආකාරයක හෝ වේවා ඔබට තියෙන්නේ මේ මහා ලංකාවේ තියෙන ලෝකේ තියෙන වෙළඳපළට අවශ්‍ය යමක් හිතන්න විතරයි. හිතුවට පස්සේ ඔබට උදව් කරන්න ආයතන ඕන තරම් අපේ රටේ තියෙනවා, විශේෂයෙන්ම රාජ්‍ය ආයතන. ඒතර ඔබට පුළුවන් මට ආසයි කුරුඳු ගැන තව අධ්‍යයනය කරන්න. ඔබට පුළුවන් ඉන්ටර්නෙට් එකට යන්න. සමහරවිට ඔබට හිතන්න පුළුවන් මට ඉංග්‍රීසි බෑ. කිසි ගැටලුවක් නෑ. ඔබට පුළුවන් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සිංහලෙන් සර්ච් කරලා බලන්න කුරුඳු පිළිබඳ අපේ රටේ මොන වගේ වෙළඳපළක්ද තියෙන්නේ. ඔබ දන්නවද කුරුඳු කියන්නේ ලෝකේ ලංකාව තමයි අපනයනයෙන් අංක 1 ගුණාත්මක භාවයෙන් අංක 1 එහෙනම් ලෝකේ ප්‍රධානතම කුරුඳු නිෂ්පාදකයා කවුද? මේ මගේ රට, මේ ඔබේ රට ශ්‍රී ලංකාව තමයි ලෝකේ බැබලෙන්නේ කුරුඳු වලට. ඒ නිසා ඔබට පැහැදිලි මේ අපේ රටේ මේ නිෂ්පාදන ඔබේ ගමේ නිෂ්පාදනය ඔබේ ගමට විතරක් නෙමෙයි ඔබේ රටට විතරක් නෙමෙයි ලෝකෙටම ඔබට අලෙවි කරන්න පුළුවන්. ඒකට මඟ පෙන්වීම කරන ආයතන ඕන තරම් තියෙනවා. රාජ්‍ය ආයතන ඕන තරම් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න මගේ ජීවිතය සුන්දර කරගන්න, මගේ ජීවිතය සාර්ථක කරගන්න, මගේ අතට ආදායමක් එන්න අද හිතන්න කොහොමද මම කාන්තාවක් විදිහට මගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න. එහෙනම් මේ ආර්ථිකය ශක්තිමත් කරගන්න නිකන් හිටියට බෑ, බලාගෙන හිටියට බෑ, බලාගෙන ඉන්න එපා. වහාම ඔබ නැගිටින්න. නැගිටලා ඔබේ පළාතේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න. ගිහිලා කියන්න මට අවශ්‍යයි යම් ආදායමකට යොමු වෙන්න. එහෙනම් ඒ ආදායමට යොමු වෙන එකට මග පෙන්වන විශාල පිරිසක් ඔබට ඉන්නවා. ඒ නිසා ඔබ ගැන කල්පනා කරලා බලලා බලන්න මගේ ජීවිතය කොහොමද සාර්ථක කරගන්න කියලා. ඒකට ඔබට අවශ්‍ය සියලුම මග පෙන්වීම් එම ආයතන ඔබට ලබා දෙයි. ඒ නිසා ඔබ අදිෂ්ඨාන කරගන්න අද ඉඳන් මගේ ජීවිතය සාර්ථක කරගන්න මට ආදායම් මාර්ගයකට යොමු වෙන්න අවශ්‍ය මග මම අද කොහොම හරි හදා ගන්නවා කියලා ඔබේ හිතට අරගෙන අද ඉඳන් ක්‍රියාත්මක වෙන්න ඔබේ ජීවිතය සාර්ථක කරගන්න.